මේ බරපතල අභියෝගය බාර ගනිද්දී මා සතුව තිබුණේ අතීත අත්දැකීම් ඔස්සේ ඇති කරගත් විශ්වාසය පමණයි මම වැටුණත් රට වැටෙන්නේ නැහැ කියන අදහස ඇතිව මම අභියෝගය බාරගත්තා ගරු කතානායකතුමනි IMF එකඟතාවය ලැබීමත් සමගම තරුණ තරුවන්ගේ අනාගතය ගොඩනංවන්නට අපට මාවතක් විවෘත වී තියෙනවා අපේ මාතෘභූමිය යලි තොසවා තබන්නට අවකාශ උදා වී තියෙනවා මේ ණය පහසුකම් යටතේ වසර 4ක කාලයක් තුල අපට ඇමරිකානු ඩොලර් බිලියන 3ක පමණ ආධාරයක් හිමි වෙනවා ඇමරිකානු ඩොලර් මිලියන 330ක ප්‍රමාණයක් එහි පළමු වාරිකය වශයෙන් දැන් අපට ලැබී තියෙනවා ලෝක බැංකුව සහ වෙනත් ණය ආධාර ලබා දෙන පාර්ශ්වයන් වෙතින් තවත් ඩොලර් බිලියන 7ක පමණ කඩිනම් ණය ආධාර අප බලාපොරොත්තු වෙනවා IMF විස්තීර්ණ ණය පහසුකම් කියන්නේ ගිනි පොලියට ගන්නා තවත් ණයක් විතරයි කියලා අර්ථ දක්වන අයත් ඉන්නවා මේ ලැබෙන මුදලින් මුළු රටේම ණය බර ගෙවා ඉවර කරන්නට බෑ කියමින් ഘോഷා කරන අයත් ඉන්නවා එවැනි ප්‍රකාශ වලින් පෙන්눔 කරන්නේ එක්කෝ එයාගේ නොදැනුවත්කම නැත්නම් දේශපාලන වාසි ලබා ගැනීම සඳහා බොරුවෙන් මේ රට අහිංසක ජනතාව රැවටීමට ගන්නා උත්සාහය IMF විස්තීර්ණ ණය කියන්නේ වැටුණු රටක් යලි යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා දෙන පහසුකමක්. ඒ සඳහා සකස් කර දෙන වේදිකාවක්. මේ පහසුකම ලබා දීමත් සමග අපේ ජාත්‍යන්තරයේ යලි පිළිගැනීමක් ලැබෙනවා. ශ්‍රී ලංකාව තව දුරටත් බංකොලොත් රටක් නොවන බවට සාතිකයක් ලැබෙනවා. අපේ දේශීය බැංකු යලි ලෝකයේ පිළිගන්නා මට්ටමට පත් වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය ආයතන අපේ ණයවර ලිපි වලට ගරු කරනවා. වෙනත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලින් ඉතා අඩු පොලියට ණය ආධාර ලබා ගැනීමට පසුබිමක් සැකසෙනවා විදේශ ආයෝජකයන් යලිත් ලංකාව ගැන විශ්වාසය තිබෙනවා ජාත්‍යන්තරයේ පුළුල් අවස්ථා ගණනාවකට අපට දොරගුළු හැරෙනවා ශක්තිමත් නව ආර්ථිකයක් ගොඩනැගීමේ පදනම සකස් වෙනවා ඒ විතරක් නෙමෙයි මේ එකඟත්වයේ නිසා අපේ රටේ මූල්‍ය විනය නීතිගත වෙනවා දූෂණ වංචා වැළැක්වීමේ දැඩි නීති රීති අලුතෙන් හඳුන්වා දෙනවා ශ්‍රී ලංකාවේ මෙතෙක් නොතිබුණු නව මූල්‍ය සංස්කෘතියක් හා දූෂණයෙන් තොර පරිසරයක් මේ මගින් නිර්මාණය වෙනවා